කම්මැලි දවසට බිසී දවසට හරි ලේසියෙන් අඩු වියදමින් හදා ගන්න පුළුවන් රයිස් රෙසිපි එකක් අරන් ආවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මංගලයට කලිනුත් කියලා තියෙනවා සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදනවා නම් පරණ බත් ගන්න. කලින් වියල ඉතුරු වෙච්ච බත් හරි උදේ උයපු බත් හවසට වගේ ගන්න. එතකොට තමයි ෆ්‍රයිඩ් රයිස් එක හොඳට මෙන්නේ. මම මේ ඊයේ රෑ හදපු බත් වලින් ඉතුරු වෙච්ච ටික මම මේ ටික තමයි අද මේ ෆ්‍රයිඩ් රයිස් එක හදා ගන්න පාවිච්චි කරන්නේ. අපිට මේකට සුදු ලුණු බික් 4ක් අවශ්‍ය වෙනවා. මීට වඩා උනත් ඔයාලට දා ගන්න පුළුවන්. මම මේ එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය තමයි කියන්නේ. ඊට පස්සේ ඒකට මම මිරිස් කුඩු තේ හැන්දක් දා ගන්නවා. හොඳට පුරවලා තේ හැන්දක් කොටසර අවශ්‍ය ප්‍රමාණයට මේක අඩු වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු ටිකක් දා ගන්නවා. දැන් මේ ටික ඔක්කොම එකට දාලා හොඳට මේක කොටා ගන්න. ඔයාලට ග්‍රයින්ඩර් එකක් තියෙනවා නම් ග්‍රයින්ඩර් එකෙන් උනත් මේ වැඩේ කර ගන්න පුළුවන්. මේ වගේ ඔක්කොම ටික හොඳට කොටා ගත්තට පස්සේ මම අර බත් එකට මේක මේ වගේ දාලා අනා ගන්නවා. බත් එකේ හැම තැනටම යන විදිහට මේක අනා ගන්න මේ විදිහට අති. ඊට පස්සේ එක pan එකට තෙල් ටිකක් දාගන්නවා. දැන් ගෑස් නැති අයට මේක දරලිපේ හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොස්ටල් වල බෝඩින් වල ඉන්න අයට මේක රයිස් කුකර් එකේ වුණත් හදාගන්න පුළුවන්. මේ වගේ මුලින්ම තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වෙද්දි මම මේකට අබ ඇට ටිකක් දාගන්නවා. අබ ටික හොඳට මේ වගේ තෙල් එකේ පිච්චෙද්දි මම මේකට රම්පෙ ටිකක් කරපිංච ටිකක් දාගන්නවා. ඊළඟට මේ ලුණු ගෙඩියක් කපලා දාගන්නවා. මම ගෙඩියක්ම දාගත්ත වෙන කිසිම එළවලුව පාවිච්චි කරන්නේ නැති නිසා. ළඟට අමමිරිස් කරලකුත් පොඩියට කපලා දාගන්නවා. දැන් ගොඩක් නෙවෙයි චුට්ටක් මේ ටික බැදුනට පස්සේ මම අර හදාගත්ත බත් එක මේකට දාලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට බත් එක තෙල් එකේ බැදෙනකන් කලවම් වෙන්න ඕනේ. මේක හදලා අතරතුරේ මේකට ලුණු මදින ලුණු ටිකක් දාගන්න. මම ලුණු ටිකකුත් මේකට එකතු කරගත්තා. ඉතින් මේ වෙලාවේ ඔයාලගේ ගෙදර එළවලු වර්ග තියෙනවා නම් මේකට දැන් මේ වෙලාවේ දාගන්න පුළුවන් ලීක්ස් ටිකක්, කැරට් ටිකක්, ගෝවා, බොන්චි. ඒ වගේ කැමති දෙයක් ගැලපෙන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට මාජරින් ටිකක් දාගන්නවා. මාජරින් තේ හැන්දක් විතර. හරි රසයි මාජරින් දැම්මම මාජරින් හරි බටර් ටිකක් හරි තියෙනවා නම් දාගන්න. අනිවාර්ය නැහැ තියෙනවා නම් දාගන්න. ඔන්න දැන් අපි බත් එක හදලා ඉවරයි. දැන් ඔයාලට මේක මෙහෙමම කන්න පුළුවන්. නමුත් මම මේකටම බිත්තරයක් දාගන්න හිතුවා. මම මේ වගේ බත් එක පොඩ්ඩක් පැත්තකට කරලා ඒකට බිත්තරයක් කඩාගෙන දාගන්නවා. ඊට පස්සේ බිත්තරේ උඩට ලුණු කුඩු චූට්ටක් ඉහා ගන්නවා. දැන් බිත්තරේ මේ වගේ කලවම් කරලා බත් එකත් එක්ක හොඳින් මිශ්‍ර කරගන්න. ඇතුළේ මාළු මේකට චිකන් හරි මේ වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන් අවශ්‍ය දේවල් තියෙනවා නම්. ඊටදා බිත්තරයක් දාගන්න අනිවාර්ය නැහැ. තියෙනවා නම් කැමති නම් දාගන්න පුළුවන්. දැන් මේක ඔක්කොම හොඳට කලවම් වෙනවා. මේක පොඩ්ඩක් තෙල් එකේ හොඳට බැදෙන්න ඕනේ. එතකොට තමයි මේ බත් එක හරි රහට එන්නේ. අර අපි හදාගත්ත සුදු ලුණු ටික එහෙම මේකේ හොඳට බැදිලා ඉති හරි රහක් එනවා. විනාඩි 4කට විතර පස්සේ මේ ටික ඔක්කොම බැදුනට පස්සේ මම ලිප් ඔෆ් කරගන්නවා. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රයිස් එකක්. මේ කාලේ හැටියට ඇත්තටම මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ට්‍රයි කරලා බලන්න හරිම රස රෙසිපි එකක්. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.